සාදරයෙන් පිළිගන්නවා රිවියු ටෙක් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට ඉතින් මම අද ගෙන තියෙන පොඩි පොඩි රිවියු එකක් ඒ තමයි වැඩ කරන ඔයාට හුඟක්ම වටින මෙන්න මේ LED ලෑම්ප් එක. ඉතින් ඔයාලට බැලුවර පේනවා මේක මම ගෙනාවේ ඩරාස් එකෙන්. ඉතින් මම පළවෙනි link එක description එකේ දාලා දෙනවා. ඔයාලට ගිහපු ගමන් මෙන්න මේ product එක බලලා buy කරන්න පුළුවන්. ඔයාලට පේනදි ඩරාස් එකෙන් full package එක තමයි මෙන්න මේක මට deliver කරලා තියෙන්නේ. ඉතින් අපි ටක් ගාලා මේක unbox කරලා බලමු. අන්බොක්ස් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක තව බොක්ස් එකක ඇතුලේ තමයි තියෙන්නේ. ඔයාලට පේනදි ස්පොන්ජ් එකක් ඇතුලේ තියෙනවා. ඉතින් අර ඩිලිවර් කරද්දී අදිසිය ලෑම්ප් එකේ ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහට මේක ඩිලිවර් කරලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. බොක්ස් එකේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ උඩින්ම මේකේ නම ලියලා තියෙනවා. ඔයාලට පේනදි මේකේ ප්‍රිවියු එකකුත් මෙතන බලා ගන්න පුළුවන්. මේ 360 කරකවන්න පුළුවන් කියලා පේනවා. මෙතනදී ඔයාලට බලා ගන්න මේකේ මොඩල් වර්ග කිහිපෙන් ඩරාස් එකේ තිබෙන මෙන්න මේ මොඩල් එක තමයි. අනිත් පැත්ත බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙන ෆීචර්ස් ටික. ඉතින් ඔයාලට පේනදි මේකේ ටච් ස්විච් ෆීචර් එකක් තියෙනවා. ඉතින් මේක අපිට ටච් කරාම තමයි මේක පත්තු වෙන්නේ. ඊළඟට තියෙනවා USB charging එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මං ආසම කරන එක. අපිට පුළුවන් මේකේ ලයිට් එක අඩු වැඩි කරන්න. ඒ කියන්නේ මේක ඩිම් කරන්න පුළුවන්. ඉතින් හුඟක් වටිනවා මේක. තව එකක් තමයි ෆෝන් හෝල්ඩ් එකක් සහ මේක 360 මේක ඇන්ගල් කරන්න පුළුවන් කියලා. බොක්ස් එක unbox කරපු ගමන් අර බලා ගන්න පුළුවන් අපේ LED light එක කෙලින්ම තියෙනවා. ඉතින් මම ඒක හිමීට එළියට ගන්නවා. ඊට පස්සේ බලා ගන්නවා මේකේ charger එකත් ඇතුලේ තියෙනවා. ඉතින් charger එකේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනම port එකක් තමයි තියෙන්නේ. USB එකක් එහා පැත්තේ තියෙන. මේකේ wire එකේ දිග ගත්තොත් සාමාන්‍යයෙන් අඩුවලක වැඩි දිගක් තියෙනවා. ලොකු අඩුවලක වැඩි දිගක් තියෙනවා. ඊට පස්සේ බොක්ස් එකේ බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ instruction paper එක. ඉතින් අපිට මේ විදියට මේකේ හැම දෙයක්ම list down විදියට බලා ගන්න පුළුවන්. ඊය මේකේ attention දෙන්න දෙයක් තියෙනවා. මේක charge කරන්න එපා කියලා තියෙනවා පැය 24කට වඩා. මම දැන් light එක එළියට ගන්නවා. ලයිට් එක එළියට ගත්ත ගමන් දැනුණ දෙයක් තමයි ඇත්තටම මේ ලයිට් එක හුඟක්ම බරයි. මගේ අතින් ඔනුත් උනා. ඒ වට මේක මාරම හුඟක්ම බරයි. ස්මූත් විදියට හදලා තියෙනවා ප්ලාස්ටික් මැටීරියල් එකකින්. ඉතින් මේක මාර විදියට වටිනවා. මං හිතන්නේ මේක මේ මං හිතුවෙත් මෙච්චර බරට මේක තියෙයි කියලා ලස්සනට. ඉතින් අර මේ මැටීරියල් එකත් එක්ක මාර විදියටම ලුක් එකක් එනවා. අර කියන්නේ ස්මූත් විදියටම හදලා තියෙනවා කියලා පේනවා. ඉස්සරහට බලමු මේක කළුවරේ කොහොමද පත්තු වෙන්නේ කියලා. ඉතින් මේක මේ විදියට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් හින්දා ඉතින් අපිට මේ විදියට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉතින් අපර මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ ෆෝන් හෝල්ඩ් එක. ඉතින් අපි බලමු මේකේ ෆෝන් එකක් තියලා කොහොමද මේක තියාගන්නේ කියලා. ඉතින් අපර පේනදි විදිහට අපිට ෆෝන් හෝල්ඩ් එකක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ලයිට්ස් ඔක්කොම අපි නිවලා මේක පස්තු කාට පස්සේ ටේබල් එකේ වඩ බලා ගන්න පුළුවන්. මේකේ ලයිට්ස් මේන්ම දෙකක් තියෙනවා. එකක් තමයි නිකන් කහ පාට හුරු එකක් සහ තද සුදු පාට එකක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මම කලිනුත් කිව්වා ටච් ඔන් ඔෆ් එකක් තියෙනවා කියලා. ඉතින් මේක ඒ විදිහට ටච් ඔන් ඔෆ් කරන්න පුළුවන් සහ මේකේ ලයිට් එක ඩිම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පාට දෙකම ලස්සනට අපිට ඩිම් කරන්න පුළුවන් අඩු වැඩි යටතේ. ඉතින් මේක හුඟක්ම වටිනවා මොකද අපිට අවශ්‍ය විදියට මේකේ ලයිට් එක හදා ගන්න පුළුවන් සහ මේකේ මේ 360 adjustable හින්දා පොඩ්ඩක් අපිට මේක ඕන විදියට අතන නවල නවල කරලා මේක තියා ගන්න පුළුවන්. ඉතින් ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයා පාඩම් වැඩ කරන ඔයාට විශේෂයෙන් මේක හුඟක්ම වටිනවා මොකද ඩෙස් එකේ තියලා මේක charge කරලා පාවිච්චි කරන්න පුළුවන් නිසා. charge කරනකොටයි මතක් වුණේ charging cable එක ගැන කිව්වේ නේ. cable එක මෙතන මෙන්න මේ port එකට ගහන්න පුළුවන්. ඉතින් මේක වෙනස් cable එකක් ඉතින් ඇති කරගන්න එපා. ඉතින් මේක ගැහුවට පස්සේ මේක රතු පාට බල්බ් පත්තුනසේ මේක ෆුල් චාර්ජ් වුණාට පස්සේ මේක කොළ පාට පත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයත් යාළුවෝ ෂෙයා කරන්න. ඉතින් මේක හුඟක්ම වටින්නේ පාඩම් වැඩ කරන කෙනෙක්ට. ඉතින් මම හිතනවා මේක හුඟක්ම වටින රිවියු එකක් කියලා. ඉතින් මේක පොඩි රිවියු එකක් ගෙනවා. ඉතින් යාළුවෝ දෙන්නගේ ෂෙයා කරන්න මේ රිවියු ටුවල් එකේ හරිදී හරියට දැනගන්න.